වෙනදාගේ මදත් දිමුතු ප්‍රෝට ්න් එක ටයිබෝන් කර පිළිගන්නවා යාල ඔක්කොම ඉතින් අපි කතා කරන්න මේතිකේ ජිට්ටොන්නයිනික්සෑම් එක ප්‍රශ්ටිකතම කතාරෙන යන්නේ එMCකිවරයි හතරිස්සක්කින් ප්‍රශ්නවරයි හතරිස්තයනි ප්‍රශ්නිවරයි අවඩ්ඩකි වරයි එතකොට හතරිස්තුමට ප්‍රශ්නාව එක්සල් තියෙන්නේ ඉතින් අපි වැඩි කතා කරන්න ඇතුව එක්සල් ප්‍රශ්න ගැන කතා කරන්න ද හදලි තුම පශ ට කරගත්තර පස්සේ වාට බලාගන්න පුළුවන් ඉන්ස්ට්‍රක්ෂන් ටිකක්ද තින ප්‍රශ් තියනවා ඇති මේ එක්සෙල් ප්‍රශන් ගැනටිකක් අපි තේරුම් ගන්නඩෝන පොහොද කරන්න ගෙන පොඩි ප්ලෑන්් එකක් තියෙන්වන ප්‍රශ්නය කරන්න කලින් හොඳයි අපි ඉස්සල්ලාම ප්‍රශ්නිකයෝ සේල්ස් එක්ල්ස් පැතුරුම් පත බාගත කරන්න අපි ක්ලික් කර ඩවන්ලෝඩ් කරගන්නවාට බලාගන්න පුළුව විදිය ඩවන්ලෝඩ් කරගත්තට පස්සේ අමතිරි අපට කියලා ඔන්න ශෝල් දිල ගන්න ඩවන්ලෝඩ් වෙලා තියෙනවා ඊට පස්සෙන් බලමු එක්තරා දිනකදී පොත් කලක අලිවිය දැක්කන සේල්ස් පැතරුම් පත පුගේ පරිගණකයට බාගත කරන්න ෆයිල් එක්ස්පලෝර විවෘත කර sales.xls තෝරා ගන්න දෙවරක් ටික් කිරීමෙන් එය Microsoft Excel තුළ විවෘත වේ අපි එක් කරලා බලමු අමතිරි වලට යන පුළුවන් ෂෝ ඉන් ෆෝල්ඩර් ඩවුන්ලෝඩ් වලට ගිහිල්ලා සේල්ස් ඩබල් ක්ලික් කරන්න නැත්නම් රයිට් ක්ලික් කරලා ඕපන් කරගන්න පුළුවන් ඔයාලට මේ විදිහට ඔයාලා ෂීට් එක ආවට පස්සේ මෙතනින් enable editing දෙන්න protected view එකක් තියෙන්නේ edit කරන enable වෙනවා ඊට පස්සේ අපි ආයෙ ගිහිල්ලා බලනවා ප්‍රශ්නෙට ඔබේ වැඩපතෙහි B තීරුවට පස්ව අලුතෙන් තීරුවක් ඇතුළත් කර C තීරුවේ C1 සිට C6 කෝෂ දක්වා දෙවන රූපයේදී edit අන්තර්ගත ඒයට ඇතුළත් කරන්න හරි වැඩපත වීඩියෝ පසු අලුත් තීරුවක් ඇතුළත් කරන C තීරුව ඩබල් ක්ලික් කරලා සේල්ස් එකට ගියාට පස්සේ අපි යන් ඊළඟ ප්‍රශ්න කියවලෙන්න ඔබේ වැඩපත වීඩියෝ පසු අලුත් තීරුවක් ඇතුළත් කර C තීරුවේ C1 සිට C6 කෝෂ දක්වා දෙවන රූපයේදී ඇති අන්තර්ගතයට ඇතුළත් කරන්න මේ තත්ත්වය තමයි වෙනස් වෙන්න ඕනේ C1 එකේ අපිට ක්වොන්ටිටි කියන සෙල්ල අපි දාගන්න ඕන සෙල් නේම් එක වෙනස් කරගත්තන හරි එතකොට මෙතෙන්ට ක්වොන්ටිටි එන්න ඕන ඩිස්කවුන්ට් මෙතෙන්ට අමවුන්ට් මෙතෙන්ට ඩිස්කවුන්ට් මෙතෙන්ට යන්න ඕන හරි අපි ඒක කරන්නේ කොහොමද කියලා බලමු මෙහෙම ඇදගෙන යනවා ඊළඟට අපිට මේ ටේබල් එකේ අර තියෙන ලයින්ස් ටික වගේ කොපි කරගන්න පුළුවන් හරි ඊට පස්සේ දැන් මෙතෙන්ට එන්න ඕනේ ක්වොන්ටිටි බැක් ස්පේස් එක බලලා කට් කරගෙන අපි ඒක ටයිප් කරගමු හරි මෙතන තිබ්බේ අමවුන්ට් මෙතන තිබ්බේ ඩිස්කවුන්ට් හරි මේ විදිහට අපි ලේසියෙන්ම ෆෝමැට් එක වෙනස් කරගත්තට පස්සේ අපි මේක තියෙන ඩේටා ටික මෙහෙම ඉක්මනට අතුලත් කරගමු හරි එහෙම ඩේටා ටික අතුලත් කරගත්තට පස්සේ අපි යන් හතර වෙනි ප්‍රශ්නෙට පැන්සල් අලෙවිහි වටිනාකම ගන්නේ කිරීම සඳහා සුදු සූත්‍රයක් D2 කෝෂයට ඇතුළත් කරන්න. සැලකිය යුතු amount වටිනාකම සහ පහල් සමීකරණ භාවිතයෙන් ගණනය කරන්න පුළුවන්. amount එක ගන්න unit price එක ගුණ කරනවා quantity වලින්. හරි. පැන්සල් වල වටිනාකම ගන්නේ කිරීම සඳහා amount. හරි. අපි බලනවා එතකොට අපි ඉස්සෙල්ලාම සූත්‍රයක් හරි සමීකරණයක් හරි එනවා සමාන කිරීම දෙනවා. සමාන කිරීම දීලා අපි බලනවා කොහෙද තියෙන්නේ B2 තියෙනවා B2 අපි ගුණ කිරීම දෙනවා B2 ගුණ කරනවා අපි C2 වලින් හරි එන්ටර් කරලා පස්සේ එන්ටර් ප්‍රෙස් කරාට පස්සේ අපිට මේ දෙක ගුණ වෙලා මෙතන බලා ගන්න පුළුවන් හරි ඊට පස්සේ අනිකුත් ද්‍රව්‍ය වල වටිනාකම amount එක ගන්න කිරීම සඳහා ඊට සූත්‍රය D3 සිට D6 කෝෂ වලට පිටපත් කරන්න හරි මේ ඇතුළත් කරාට පස්සේ අපිට මේ මෙතන ෆිල් හැනල් කියලා එකක් එනවා මේ ළඟට දකුණු පැත්තේ කෙළවරට අරන් ගියාම පහළ එතකොට අපි මේක ඇදගෙන ගියාම අපිට බලා ගන්න පුළුවන් ඩේටා ටික ඔටෝම මේ යුනිට් ප්‍රයිස් එක ක්වොන්ටිටි වලින් ගුණ වෙලා අපිට බලා ගන්න පුළුවන් amount එක ගන්නට හැදෙනවා හරි ඊට පස්සේ සෑම ද්‍රව්‍යයක්ම සඳහාම වට්ටමක් ලබා දෙන්නේ නම් පෙන්සිල් සඳහා ලැබෙන මුළු වට්ටම් ගන්නේ කිරීම සඳහා සූත්‍රයක්
ඊඩු කෝෂයට ඇතුළත් කරන්න. සැලක යුතුය ඔබගේ සූත්‍ර සඳහා B7 කෝෂද භාවිත කළ යුතුයි. වට්ටම් ගන්න කලබන්නේ ඩිස්කවුන්ට් අමවුන්ට් ගුණ කිරීම දෙක බෙදීම 100 දෙකක් විදිහට තමයි ඩිස්කවුන්ට් එක අපිට දීලා තියෙන්නේ. අපි කොහොමද බලමු මේක මේ ඩිස්කවුන්ට් සූත්‍රය කොහොමද මේකට ලැබිලා තියෙන ඩිස්කවුන්ට් එක ගන්න. එතකොට B7 එකේ ඩිස්කවුන්ට් එක තියෙනවා. අපි ඩිස්කවුන්ට් එක ගන්න කොහොමද කියලා බලනවා නම් අපි රියැලිටි ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙත් එක්ක අපි පොඩි ඊළඟ ප්‍රශ්නෙත් අපි බලමු. අපේ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ මේ ඩිස්කවුන්ට් එක ලබා ගන්න නම්. අපි ඊළඟ ප්‍රශ්නෙත් ආයේ කියවලා බලමු. සෑම ද්‍රව්‍යයක් සඳහාම 102ක වට්ටමක් ලබා දෙන්නේ නම් පෙන්සිල් 10 ලැබෙන මුළු වට්ටම ගන්නේ කිරීමට සූත්‍රයක් ලබා දෙන්න. සෑම ද්‍රව්‍යයක් සඳහාම 102ක වට්ටමක් ලබා දෙනවා. පෙන්සිල් 10 ලැබෙන මුළු වට්ටම. එතකොට අමවුන්ට් එකට 102ක්. එතකොට අනෙකුත් ද්‍රව්‍ය වට්ටම් ගන්න ඉස්සෙල්ලා ඒ සූත්‍රයේ E6 කෝෂ පරාසයට පිටපත් කරන්න කියලා දීලා තියෙන හින්දා අපි කරන්න ඕනේ මෙතෙන්ට 12 මාකයක් දාලා තමයි මේක වෙනස් කරන්න. මේ ඩිස්කවුන්ට් රේට් එක වෙනස් වෙන්නේ නැහැ. හරි, දැන් ඉස්සෙල්ලා අපි අමවුන්ට් එක දෙන්න අපි සමාන කිරීම දෙනවා. අමවුන්ට් එක D2 ඒක 12 මාකයක් අපි දෙන්න ඕනේ නැහැ. ගුණ කරනවා අපි මෙතන තියෙනවානේ. අපි මේකට B7 එකට අපි 12 මාකයක් දෙනවා. එතකොට 12 මාකයක් දෙනවා කියන්නේ මේක ආය වෙනස් වෙන්නේ නැහැ. 12 මාකයක් දීලා B ටයිප් කරන්න. ඊළඟට ආය ඔයාලා 12 මාකයක් දීලා 7 ටයිප් කරන්න. එතකොට හරි. මෙතන 10 102ක ඩිස්කවුන්ට් එක යනවා. එතකොට මේක අපිට හැම සෙල් එකකටම සෙට් කරගන්න ඕන හින්දා අපි මෙහෙම ෆිල් හැන්ඩල් එක පාවිච්චි කරලා මෙහෙම ඇදගෙන යනවා. එතකොට අපිට හැම සෙල් එකකම ඩිස්කවුන්ට් එක බලා ගන්න පුළුවන් කොහොමද එන්නේ කියලා. හැම සෙල් එකකම ඩිස්කවුන්ට් එක බලා ගන්න පුළුවන් කොයි විදිහට දෙන්නේ කියලා. හරි, ඊළඟට අපි හත්තෙනික කරා අනිකු ද්‍රවල වට්ටම් ගන්න සඳහා ඉර සූත්‍රය E3 සිට E6 කෝෂ පරාසයට පිටපත් කරන්න. F1 කෝෂය සඳහා ටෝටල් පාටයක් ඇතුළත් කරන්න. ඉස්සරහ තුන්වන රූපේ දැක්වෙන පරිදි විය යුතුය. තුන්වන රූපේ දැක්වෙන පරිදි ටෝටල් එකක් අපි ඇතුළත් කරන්න ඕන. මෙතන දෙන ටෝටල් කියලා. හරි, ටෝටල් කියලා සෙල්ලයක් ඇතුළත් කරගත්තට පස්සේ අපි පෙන්සල් බාලයෙන් ලබාගත් මුළු මුදල ගන්න සුදුසු සූත්‍රයක් F2 කෝෂයට ඇතුළත් කර අනිකුත් ද්‍රව්‍ය සඳහා මුළු මුදල ගන්න කිරීමට එම සූත්‍රය F3 සිට F6 කෝෂ පරාසයට පිටපත් කරන්න. සැලකිය යුතුය එක් එක් ද්‍රව්‍ය සඳහා අලෙවියෙන් ලබාගත් මුදල ටෝටල් 5 සමීකරණයෙන් ගන්න කරන ලැබෙ ටෝටල් සමානයි අමවුන්ට් අඩු කරනවා ඩිස්කවුන්ට් එකෙන්. හරි, අපි සමාන කිරීම දාලා පටන් ගමු. ඉස්සෙල්ලාම අමවුන්ට් එක දෙනවා අපි D2. අපි අඩු කරනවා ඩිස්කවුන්ට් වලින් E2. හරි, අපිට එනවා ටෝටල් එක ඉඳලා ෆිල් හැන්ඩල් එක පාවිච්චි කරලා ඇදගෙන යනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් අන්තිවලා ටෝටල් සෙට් එක. ඊට පස්සේ සීලම් ද්‍රව අලෙවියෙන් ලබාගත් සමස්ත මුදල පෙන්වීම සඳහා සුදුසු සූත්‍රයක් එනම් F3 සිට F6 කෝෂවල එකතුව F7 කෝෂයට ඇතුළත් කරන්න. එකතු ඇතුළත් කරන්න තියෙන්නේ අපිට මෙතන එකතුව ගන්නත් පුළුවන් එක එක ක්‍රම වලට ක්‍රම ගොඩක් තියෙනවා. සම් දීලාත් ගන්න පුළුවන්, නැත්නම් අපිට එකතු කිරීමක්ම දෙන්න පුළුවන්. අපි සම් දීලා ගමු ශ්‍රිතයක් විදිහට. සම් දෙනවා අපි සම් දීලා වරහණක් ඇතුලේ අපි සෙල් රේන්ජ් එකක් දෙනවා F2 එකේ ඉඳලා F6 එකට. හරි, එතකොට මේක එකතු අපිට බලා ගන්න පුළුවන් 12250ක් කියලා. හරි, 12250ක් වෙනත් එකතු ඇවිල්ලා තියෙනවා අපිට. එතකොට එක එක ද්‍රව්‍ය අලෙවියෙන් ලැබුණු මුදල් F2 සිට F6 බුක් ෂොප් සේල්ස් මාතෘකා යටතේ වටපස්තරය නැත්නම් පයි චාට් එකක් වගේ ප්‍රදර්ශනය කරලා පෙන්වන්න තියෙන්නේ. ලැබුණු මුළු මුදල් එක ද්‍රව්‍ය සඳහා ලැබුණු මුළු මුදල්. එතකොට අපි මේක සිලෙක්ට් කරගන්නවා F2 විදල F6 එක ගන්න කිව්වේ. එතකොට අපි මේක සිලෙක්ට් කරගත්තට පස්සේ ඉන්සර්ට් වලට යනවා. ඉන්සර්ට් වලට ගියාට පස්සේ මෙතන තියෙනවා චාර්ට්ස් වල පයි චාර්ට් තෝරගන්න ඔයාලා. පයි චාර්ට් තෝරගත්තට පස්සේ පයි චාර්ට් එක අපි ක්ලික් කරනවා. මේ චාර්ට් එකේ එක එක ඩිසයින්ස් තියෙනවා. කැමති ඩිසයින් එක මේ විදිහට තෝරගත්තට පස්සේ
අද මේ චාර්ට් වල ටයිටල් ඕනනම් දෙන්න පුළුවන් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. 104ක් ආයේ කොහොමද 124ක් ආයේ කොහොමද නැත්නම් අපිට මෙහෙම දැක්වුවත් ඉතින් අපි ටයිටල් එක ඉස්සෙල්ලාම දෙමු book shop sales කියලා. book shop sales කියලා ටයිටල් එක දුන්නාට පස්සේ ටයිටල් එකක් දීලා ඉවරයි. අපිට ඕන මේක එක එක විදිහට වෙනස් කරගන්න පුළුවන්. මේ දීලා තියෙන data range අනුව range එක අනුව අපිට වෙනස් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මෙන්න මේවා, මේ තියෙන්නේ මේක වගේ විදිහට අපිට මේ වෙනස් කරගන්න පුළුවන්. නැත්නම් අපිට මේ විදිහට තිබ්බත් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. අපිට මේක සාමාන්‍යයෙන් දත්ත කොහොමද බෙදලා තියෙන විදිහට pie chart එක ප්‍රතිශතයක් විදිහට අපිට මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක විදිහට තමයි අපි කරන්න ඕනේ. එහෙනම් අපි මේක අපි save කරගමු. save කරන්නේ save as computer browse. browse තියලා අපි documents වල මේක save කරලා තියාගමු. documents වල save කරලා තියාගන්න කියන්නේ nic.xls විදිහට තමයි save කරන්න තියෙන්නේ. nic.xls විදිහට තමයි මේක save කරන්න තියෙන්නේ. documents වල save කරන්න ns.xls විදිහට save. හරි. ඒක save කරගත්තට පස්සේ මම මේක පොඩ්ඩක් minimize කරගෙන ඊළඟට තියෙන්නේ මෙතනින් upload කරගන්න. upload කරගන්න විදිහ word එකේ video එක බලනනම් ඔයාලට හොඳට මතක ඇති. documents වල මං ගියා ns.xls කියන එක තෝරගත්තා. මෙතන drag and drop කරනවා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් upload වෙනවා. ඊට පස්සේ මෙතනින් next page එක click කරන්න. ඊට පස්සේ මේක upload වෙලා අපිට 44 වෙනි database access ප්‍රශ්නේ බලා ගන්න පුළුවන්. ඉතින් access ප්‍රශ්න වීඩියෝ එක අපි කතා කරන්නේ ලබන සතියේ. ඉතින් අනිවාර්යයෙන්ම ලබන සතිය අපි access ප්‍රශ්න ගැන කතා කරනවා. අද excel එක ඉවරයි. ඔයාලට තියෙන දේවල් තියෙනවා නම් පහල comment section එකෙන් අපිට comment එකක් දාන්න. ඔයාලා comment කරන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඇත්තටම ප්‍රශ්න තියෙන comment section එකෙන් දාන්න. මාව මගේ contact social media වලින් මාව contact කරගන්න පුළුවන් ඔයාලට. එතකොට අපේ channel එක අනිවාර්යයෙන් subscribe කරන්න. ඔයාලට 44 වෙනි ප්‍රශ්නේ වගේ දිගටම මේ JIT online exam එකේ ප්‍රශ්න තවත් තාක්ෂණික දේවල් දැනගැනීම සඳහා. ඉතින් අද මාත් එක්ක එකතු වුණාට සියලු දෙනාටම ස්තුතියි. අයිබෝන්.